පින්නතිනි මේ දිනවල මේ ධර්ම දේශනා මාලාවි අපි සාකච්ඡා කරමින් ඉන්නේ උතුම් වූ රතන සූත්‍ර දේශනාව මේ වෙනකොට රතන සූත්‍ර දේශනාව මුල් කරගෙන ධර්ම දේශනා දාහතර සෙද්ද කරඩ යෙදනා. අපේ පින්නතුන් දායකත්වේ ධරමින් අද සිදු කරන්්ඩ බලාපොරොත්තු වෙන්නේ මේ උතුම් සූත්‍ර දේශනාව ඇසුරින් සිදුකරන පහළොස්වෙනි ධර්ම දේශනාව අපි මේ දේශනාව යටතේ කරුණු පැහැදිලි කරමින් හිටියා අපි බුදුරජාණන් වහන්සේගේ මේ තතාගත කියන වශචනය පිළිබඳව ඇයි තතාගත කියල කියන්නේ එ තතාගත කියන ආකාරී බෙදෙන කොටස් අටක් ඇති බව පැහැදලි කරමින් ඉතාම කෙටියෙන් කෙටියෙන් මේ අට ආකාරයේ පැහැදිලි කරන අතර තුන්වෙනි කාරණාව තමයි යැි පැහැදිලි කරමින් පහුගිය ධර්ම දේශනාව නිමා කරන්්ඩි එදුණේ දෙ තුන්වෙනි කාරණාව කියන්නේ තත ලක්කනං ආගතෝති තතාගතූ ඇයි මේ තතලක්කනං ආගතෝති තතාගතෝ කියල කියන්නේ ක් යමක ඇත්ත ඇති සැටියෙන්ම දකිනවා කියනෙක් හරිම කාරණාව නිවැරදිමම ස්වභාවය අවබෝධ කරගන්නවා කියන කාරණාව තමයි මෙක තේරුව. අපි අද ධර්ම දේශනාව පහුගිය ධර්ම දේශනාව නිමාකර තැනින් සම්බන්ධ කරලා ඉදිරිීට පවත්තගෙන යම්මු ත්‍රමන් සඳහන් කලාන යමක හැබැයි ස්වභාවේ ඒ ආකාරයෙන්ම දකින එක තමයි මේ තතලක්‍ෂණය කියල කියන්නේ. එතට අපි පහුගේ දේශන අවසානි සිෙහිපත් කළා කෙනෙකුගේ ජීවිතේ සේලය කියලකෙන අත්තිවාරම සමාධය කියල කියන්නේ බිත්ති ඉටික ප්‍රඥාව කියලගෙන වහලි සීලයේ අත්තිවාරම සමාධිය බිත්තිය ප්‍රඥාවකයන වහලේ. එතකොට දැන් යම් දවස යම් කාලික මෙ සීලය පොඩි පළුද්දක් වුණු සීලයේ පළදයෙනකොට සමාධියත් පලදයනවා. අත්තිවාරම හොඳ නැතිවෙනකොට බිත්ති ටිකට පවතින්ට අමාරුවනවා බිත්ති ික ටික ඇලවෙන්ට පටන් ගත්ත වහලෙ ටිකටි ඇලවෙනවා එදොට සමාධයේ හරිආකාරයෙන් පවත්තන්ඩ බැරිවුණොත් ප්‍රඥාව පවත්තන්ඩ බැරුයනවා එදොට අපි දැක්කොත් බිත්ති ඇලවෙනවා වහල ඇලවෙන අපි දැක්කොත් කරන්නේ ඒ ඇලවෙන බිත්තිය ඇලවෙන එක නතර කරට කනුවක්තියෙන එක ආධාරකයක් තියනෙනවා මෙතනින් ඉහාට පෙරලෙන්න්න ඇතිවෙන්නේ. ආන්ගේ ආධාරක එටිකින වීවිය කියලා. බොද කඩාගෙන වැටෙන සීල සමාධී ප්‍රඥා නැවත නගා හිටවන්ඩ වීරය කරනවා. එතට වීරය තමයි ආධාරක කනුව. කියන කාරණාව පැහැදිලි කරමින් අපි පහුගේ ධර්ම දේශනාව නිමා කළ. අපි එතන ඉඳලා අද ධර්මදේශනාව ඉදිරියට පවත්තගන යමු. එතුර මෙතන සඳහන් කලා මෙ සිහය නැමති ඉන්ද්‍රී සි නැම ඉන්ද්‍රී තියනවා උපට්ටාන කල ලක්ෂණයක්. ය මොකද්ද කියල සඳහන්කරනවා නම් නැවත නැවත අරමුත අරමුණ වෙත එළඹෙනවා. නැවත නැවත අරමුණ වෙත එළඹෙන ස්වභාවයක් මෙ සිහිය කියන ධර්මතාවී තුළ තියනෝ. ඒක පටිනති අපි දැ බොහොම. ැහැලිූ වැටහෙන කාරණාවක්නේ. අපි ඕනෑම කටයුත්තක් කරන්න ගියාම. නිරන්තරයෙන් මේ කරන්නේ මොකදද මේකින් බලාපොරොත්යන්නේ මොකක්ද මේකින් වියයුත්ය මොකක්ද පොයිවාගේ කාරණාවකරද මේක කරන්නේ නිරන්තරයෙන් සිහි කල්පනාව ඇතුව අපි වැඩීට යෙදෙනවානි. අපි කරන ඕනෑම දෙයක් මේක මේතින්ය හාට නොකළේතුයි. මේක වටිකක් දුරට එහට කරගෙන යා යුතුයි එ විදිහෙන හැම කාරණාවක්ම මනාව සිද්ධ කරගන්ඩ නිරන්තරෙන් අපි සිහිය පාවිච්චි කරනවා. අගේ නිසා මෙතන සඳහන් කරනවා මෙ සිහිය නැමති ඉන්ද්‍රියයේ ස්වභාවේ නැවත නැවත අරමුණ වෙත එළඹෙනවා. කීලඟෙන සඳහන් කරනවා සි සිහිය නිසා තමයි එක දිගට යමක් යමක් කරගෙන යන්නේ අපි හිතන්නක අපි වාහනය පදවනෝ කියලා. ඔුර යම් සිහිකල්පනාවක් ඇති කරගන්න ඔහු වාහනය පදවන්නේ. එනිසා යම් තැනකට ගමනාන්තයක් අපි තියාගත්තොත් මෙතනින් ගොඩවෙලා හවල්තනට යනවා. නමුත් වාහනයේ පදවන කෙනා සිහිකල්පනාවන් තොරවියොත් අපි බලාපුරත් ේචිත් තැනට අපිට යඩ වෙන්නේ යන්ඩ වෙන්නේ නෑ වෙන දිහගට තමයි යල්ලුවයි එකැ නිකු පාරිෙන් එලියට නැත්තන් හෙලකින් පල්ල හැට ඉඳ මනාව සිහය පවත්ව්ඩෝන තමන් කරන කාරණාව සම්බන්තිය ඒක නිසයි මෙතැන සඳහන් කරන්නේ එක දිගට යමක් කරගෙන යන්ඩ මනාව් සිහිය තියෙන්්ඩෝනෑ. ඊළකට සමාදයේ නැමති ඉන්ද්‍රියහි නො විසිරන ලක්ෂණයේටැ අවිකේප ලක්ෂණය කියලා සමාදී තියෙනවා විසිරෙන්නේ නැති ලක්ෂණය අපි හිත ගැන කල්පනා කරන්න වූ මෙ හිත හැම වෙලා එම විසිරෙනවන අපි සමහරලාට කිසියම් කටයුත්තක් කරන්න ගිය හම අපේ කටයුත්ත යදෙන ආඩුයි ද මෙහෙම ඉතැන්නේ අපි බුද්ධ වන්දනාවට ගියා කෙනෙක් නමස්කාරපාටි කියන්ඩ කල්පනා කරනකොට තීරණය කරනවා. නමස්කාරපාටේ හරියටම කියනවා. භාවනාවට එෙම ටිකක් කැමැත්තක් තියෙන කෙනෙ කල්පනා කරන්න පුළු හ තේරුමසිෙහිපත් කර කර. නමෝතස්ස භගවතු අරහතුූ සම්මා සම්බුද්ධස්ස. මේ කියන කාල පරාසේ තුළ උතුම් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. කියන කාරණාව හරියටම මෙනෙහි කරකරම මං අද තුන් වතාවක් නමස්කාරය කියනවා කියල පටන් ගත්තට පලවෙනි එක නම් කියයි. සමහර කෙනෙක් ඒත් හැබැයි දෙවැනි තුන්වෙනි වාක්‍ය දෙක කියනකොට මොන තරන් මේ හිත විසිරුනාද කියලා කල්පනා කරලා බලන්ඩුවනි අවබෝධීෙන්මයි. සිහයෙන්මයි මට පුළුහන්උනාදතුන් වතාවක් නමස්කාරපාටය මනා අවබෝධීම් කල්පනාවෙන් සිහෙන් කරන්න පුළුහන් උනාධ කියල හිතල බගන්න වනේ. ඇයි බැරි වනානං විසිරෙනවා. එම වෙලාවිම විසිරෙනවා. ජීවිතය කරන බොහෝ කටහිතු භාවනාවක් බවට පත්කරගණඩ තියන්නේ බොහොම පහසු කාරණාවක්. හිත එකඟ කරගඩ බලාපපුරොත්තුවෙන කෙනෙ කළයුතු මූලික අභ්‍යසයක්කක. අපිගේමු පයින් යන. මං මේ පයෝසෝනව පයතබනුව පයෝසෝනවා පය තබනවා කියන කාරණාව හැම වෙලායම සිහයෙන් ප්‍රඥාවෙන් බලබලා බලබලා කටයුතු කරන කෙනෙකුට මේ සමාධිය ලබන්ඩ හරි පහසුයි. මිදුල අමදිනවා. ම මේ කරණ මිදල ඇමදීමේ කාරයයේ. ඉතාම් සිහියෙන් ඒ කාරීමත හිත පිහිටවඩ පුළුවහන්ු. ඉදල ඔසවලා ගන්න යම්තැනක ඉදල තියනවා නැවත අත ටිකක් ඉදලට බර කරනවා. බර කරලා ඉදල ඉස්සරහට පිහළදානු නැවත මං අඩියක් ඉස්සරහටයනු නැවත ඉදල තියනවා ආයත් අත බර කරනවා ආයිත් ඉස්සරහට පිහළදානු එ මෙහෙමනි අපි අතුගානික කරන්නේ. මෙතකට ඔය කාරණාව සම්බන්ධයෙන් සිහිය පිහිටවන්ඩ පුළහන්කම තියෙනවනම් වැඩෙත් කොයි තරන් අපූරුවට කෙරෙනවාද ඇම දීමත් එක මමත් කොච්චර දෙවුණු වෙලාද. අන්න ඒ වගේ ජීවිතය කරන බොහෝ කටයුතු. මනාව සිහියෙන් ප්‍රඥාවෙන් සිද්ධ කරගණ්ඩ උත්සාහ කළ යුතුයි කියන කාරණාව මෙතන විශේෂයෙන් පැහැදිරි කරමින් සමාධිය නෙමති ඉන්දිරිහි නොවිසිරෙන් ලක්‍ෂණය අපි මනාව දක්වනවා. එතුවට හිත විසිරෙන්නේ නැත්තන් ඒ හිතීතිලා සමාධිමත් බවක්. එක සමාධියයට පත්ච්ච හිත. එද අපි හැමෝම බලාපොරොත්තුවෙන්නේ සමාධීයට පත්තිච්ච හිතක් ඇතිකරගන්නට. යමක්ක යෙදෙන්නකොට බාහිර දෙයක් කතා නොකර බාහිර දෙයක් හිතන් නැතුව මේ කාරයේ යෙදෙන්ට පුළහන්නන් ඒක ලොකු දෙයක් වනතන. එක ලොකු ශක්තිය එක ලොකු බලයක් බවට පත් වෙනවා. අවශ්‍ය සමාධියයක් දියුණු කරගන්නෙන් ඒකට මූලිකව කරන හැම කටයුත්තකමසිෙහිය පවත්වඩ වනේ. ඊලකට සඳහන් කරනවා විශේෂයෙන් පැහැදිල කරනකොට මේ පඥ්ඥා පඤ්ඥා කියන ඉන්ද්‍රෙහි ප්‍රජානන ලක්ෂණය මකදම ප්‍රජාණන ලක්ෂණය කියල කියන්නේ. සඳහන් කරනවා හඳුනාගන්න එහෙම ඇත්තන් දැනගන්න ලක්ෂණය. ප්‍රඥා ප්‍රජානන ලක්ෂණය යමක් හඳුන ගන්නවා යමක් දැනගන්නවා. කියන කාරණාව මේ පඥ්ඥා ඉන්දිරිී හිතිය නවා. ශ්‍රද්ධහා ඉදි්‍රිය තුළ තියනෙ දැඩිව විශ්වාස කරන ලක්ෂණය ශ්‍රද්ධාව අපි නිතර කචා කතා කරන වචනය ශ්‍රද්ධාව තුළ තියන්නේ විශ්වාස කිරීමනි දැන් අපිට භාගිතුන් වහසසි ගැනතියන ශ්‍රද්ධාවක්නේ ඒකන අපි භාගිතන් වහසි පිළිගන්නුවන්නේ අපිට ධර්මරත්නය ගැනතියෙන ්‍රද්ධාවක් අප සගරත්නය පිළිබඳවතියන ශ්‍රද්ධ. ඒ පිගන්නව අඒ කාරණාව. තැ ශ්‍රද්ධාව තව බොහෝද දේවල් පිළිබඳව ඇතිවෙන්න පුළුවන්. ඒනිසා මෙතන සඳහන් කරනවා මේ ශ්‍රද්ධාවේ තියෙනවා දැඩිව විශ්වාස කරන ලක්ෂණය. ඒ කියන්නේ අපිට භාගිතුන් වහන්සත් අවිශ්වාසනං මේ උතුම් සිල්ගුණ ආදියත් අවිශ්වාසන අපිට මේ ශසාසනය අතලින් ගමනක් යන්න බේ. ද මේ ලෝකයේ හැබැ තතු ඔබොත් මමව දන්නන්නේ ඇන. පදන සරුවඥතා ඥානය ලබාගත්ත උත්තමයෙක් තමයි මේ විශ්වයේ යථාර්ථය හොඳටම දන්නේ. එෙදොරදැන් අපි විශ්වාස කරනවා බුදුරජාණන් වහන්සේ ඒ ලොෞතුරා බුද්ධ රාජ්‍ය ලබාගන මේ විශ්වයේ හැබැ තතු මනාව දැන අවබෝධ කරගන අපට දේශනා කළ මේක තමයි සතතිය. ඒ විශ්වාසයි තියෙන නිසා භාගිතුන් වහසේ පෙන්නපු මාර්ගයේ ගමන් කරන්න අපි පැකිලෙන් නැතුව යෙදෙනව. බුද්ධ දේශනාව තියෙනවා කිවෝත් අයි නවත කතා කරන්නේ කතා කරන්නේ නෑ. නමුත් එතට මොකද මේ පදනම් වෙලා තියෙනෙ භාගිතුන් වහසිට විරුද්ධ නොවෙන්ඩ ද් ඇතම් විරුද්ධ වෙනවා. ශ්‍රද්ධාව තියනතා කල් අපි කවදාවත් තුරුවන්ට විරුද්ධවෙන්න ං එනි සයි සඳහන් කළේ ශ්‍රද්ධා ඉන්දරිය තුළ ඩැඩිව විශ්වාස කරන ලක්ෂණයක් තියනවා. ශ්‍රද්ධාව නිසාම තමයි පින්නතින ධර්මය පිළි පදින්නේ තැම බනාහන්නේ ධර්ම දේශනා කරවන්නේ මේ ඔක්කොම් මකක් නිසාද ශ්‍රද්ධ නිසා. ඊළඟට සඳහන් කරනවා තවත් මිත්‍යා දෘෂ්ටිකනේ. අපි දැඩිව විශ්වාසකරපු කාරණාවක් දක්වලා. ඕක ඔහොම නෙමෙයි. ඕක මෙහෙමයි වෙන්නේ. ඔක වෙලාතියෙන්නේ මෙහෙමයි. ඔගේ හේතුව මේයාකාරයි, කරුණු දක්ව 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 පැදිලි කරලා. මම දැනගත්ත නිවැරදි කාරණාව වැරදිී කියල කියන්න ඔහු උත්සාහ කරනව නං. නමුත් ඔහු මොන ප්‍රයත්නයක යදනත්. මගේ ශ්‍රද්ධාව බැහර කරන්නට ඔහුට බැරිනම් අන ඒක තමයි හැබෑම ශ්‍රද්ධාව කෙළකෙන්. සාමාන්‍ය මිනිස්සුන්ගේ ශ්‍රද්ධ හැම වෙලාවෙම හෙළවෙනෝ. පෘතජ්ජනයාගේ ශ්‍රද්ධාව හැම වෙලාවෙම හෙළවෙනවා. අන්න ඒක නිසා අපේ සරණා ගමනේ මරණයත් එකක්ටහහිමියෙනවාන්නේ. මරණෙන් පස යහිමි ආයාත්මය කිපදුනොත් ආයිතරුව සරණය හැන්්ඩුවනේ. නොවත් සෝවාන් වහන්සේ තුනරුවන් පිළිබඳවල්ප මාත්‍ර සැකයක් නැතිකෙනෙ අ ඒකයි මෙතන මේ සඳහන් කරන්නේ. කිසියම් මිත්‍යා දෘෂ්ටික කෙනෙක් මිත්‍යා දෘෂ්ටියක් ප්‍රකාශ කළුත් සම්මා දිිට්ටිය බැහැ කරලා මිත්‍යා දෘෂ්ටිය පිළිගන්ඩ ලෑෂති වෙන සම්මා දිිට්ටිකය ඕන තරං විලෝක ඇබේ හරියටම ශ්‍රද්ධාවට ඇවිල්ලන කවදධාවත්යක කරන්න ග. අපේ පිණුතු අහල තින දර සූරම්බට්ට උපාසක මහත්මයගේ කතාව. සූරම්බට්ට කියන උපාසක මහත්මයා බුදුරජාණන් වහස මුුණ ගැහිලා බුදුරජාණන් වහසිත එක ධර්ම සාකච්ඡා කරලා තමන්ගේ ගෙදරේෙන්ට පිටත් වනා. ුම් ට කෙ කෙන හිත දුණු කරයෝ කෙනෙක්. එතවට මාරයා කල්පනා කළා සුරම් බට්ට දැනගත්ත අවබෝධය වෙනස් කරන්නුවනේ. හරි මගින් මොහු වැරදිතනට ඇදල දාණ්ඩුවනේ මේ මාරයා ගෙලෝගගේ හැටි. අපිට කවදාවත් ඉදිරියට යන්න දෙන්නේ නෑ. හැමදාම පිටිපස්සල් රදින්ඩමයි මාරය ඉන්නේ. වැරදි වැඩ කරනෙ කට හොට තල්ුුවක් ති ස්සරට. ොඳ වැඩ කරන කෙනාට පියවරක් තියන්ට ඉඩදින්නේ එත් තරම් බාධ කරනවා. සිල් රකිනායට සීලියයට බාධ කරනවා දන්දනායගේ දානීයට බාධ කරනවා. බණභාවනාවල යෙදෙන කෙනගේ ඒ කටීතුවලට බාධ කරනවා වත් පිළිවෙත්වලට බාධ කරනවා මේ විදිහට බාධ පැමිණි අවස්ථා නිමක් නේණනි පින්නනි. ඒ තමයි මේලෝකගේ හැටි භාවනා කරට දහම් පොතපත පරිහරණය කරන්න හිතන යම් මොහොතක් තියෙනවාද බොහෝ වෙලාවට වෙනකාරයක යොද වඩත්සා කරනවා වෙන වැඩ බාහිර වැඩ ගොඩක් පටවනවා අවශ්‍යදය නෙමෙයි කෙරෙන්නේ අනවශ්‍ය දේවල් අංඒක නිසා පුදුමාකාර විශ්වාසයක් භාගිතුන් වහස පිළිබඳව තියෙන්ට ඕනෑ. එ විශ්වාසහිට මාරය ඉඩ දෙන්නේ. එක පැහැජලි කරණ්ඩම් මම සඳහන් කළේ අපි ඕන තරන් එහාට මෙහාට ඇවිද්ධවන්ඩ මාරය හරි කැමකි. ඒ නිසා මෙ මාරයා කල්පනා කලා ද සූරම්බට භාගිතුන් වහසිෙන් දධර්ම කාරා ඉගෙනගෙනයන්නේ. සුරම් ට් කියල කියගෙනෙ අනිවාරය මාරයයාගේ විශෂයපතය ඉක්මෝල යන කෙනෙක්. ඒ යෑම සඳහා ආරාදිින කෙනෙක් ඒකට බධිකරන්න මෙ හදන්නේ. අන්න එක නිසා බුදුරජාණන් වහන්සේගේ රූපයම මවාගෙන සූරම්බට්ටගේ ගෙදර ගිහිල්ල සේවකෙක් අතේ පණි මිඩයක්කි වනවා භාගිතුන් වහස ගෙදර වැඩල ඉන්නේ සූරම්බට්ටු පාසක මාත්‍ය ික්මනටෙන්න්නෙකිවවා. සුරම්බට්ට කල්පනා කළා මේ භාගිතන් වහසේ ළඟ ඉඳලා මේ එන ගමන තව. තව ගෙදරගිය නෑ තව මඟ. එතට මටත් නොකියම මොන මගකින් භාගිතු නොහස මගේ ඉෙදර වැඩියද. මේ බාර භාගිතන් වහසසි වැඩියෙත් නෑ. මට එනවා කියල කීවිත් නෑ. එම කල්පනා කළ කමක් නෑ බාගිතතු වොහස වැඩිය කියෙන කියන්නේ. යමු බලන්. ඉහළ බලම අසුන් පනවලා තියෙනවා භාගිතු නොහස වගේම තමයි වැඩේ භාගිතු නොහසසි වගේ වෙන්ඩ බෑ එක වෙනම කතා කරන්නුවන කරුණ නමුදැ මේ ඒ විදිහට වෙස් වෙස්මවාගෙන නන්නේ. සුරම්බට උපාසක මහත්මයා ගියාට පස්සේ මාය මාරය කියනවා උපාසක තැන මගෙත් එක ධර්ම සාකච්ඡා කරන වෙලාවේ. මං සඳහන්කරපු සමහාර වචන කීපයක් මට වැරදුනා එකන් නිවැරදි කරල යන්නයි මමාවිවෙන්නතින ඒ වුණට සූරම් බට්ට නොදන්න දෙයක් තවකිනෙ මේ වෙලා විස් මතු කරන්නේ එකෙන් සූරම්බට්ට බොහෝ කරුණු භාග ධර්මයතුලි දන්නවා මාරයක් කියන්නේ සමහර වචන මංගතින් ඒට මෙහෙට වැරදිලවා එක නිවැරදි කරලයන් ආවි සූරම් බට්ට කල්පනා කරනවා බුදුරුන්ට කොහෙද වරදිද පිළතු එක්ක වචනයක් ඒ පාර විතර නි දේශනා කරන්නේ එක වචනයක් භාගිතුන් වහන්සේ මනාව දේශනා කරනකොට එඒ වච නැත නවත කියන්නට තවත් තැන කෙළමෙන්ඩෝනේ. එ භාගිතන් වහසේ වරදින්නේ නෑ කවදාවත්ම වරදින්නේ නෑ. ඇලපිල්ලක් ඉස්පිල්ලක් කවදාවත් වරදින්නේ නෑ. ව්‍යාකරණය එක අල්ප මාත්‍ර වරදක්නේ. අර්ථයයි බ්‍යංජනයයි මනාවම ගැලපෙනවා. එති එහෙම ධර්ම දේශනා කරන භාගිතුන් වහසේ කොහොමද මටටිකක් වැරදිනා කර කියන්නේ. සූරම්බ්ට කල්පනා කළා මේ බුදුරජාණන් වහන්සේ වන්නබෑ මාරයනේද කෙලෙකවා මරය පරාදයි සූරම්බට මව හඳුන ගත්තා මාරයයාතුළු දග ලගිය නමුත් බලන්න සූරම්බට්ටගේ ප්‍රඥාව තිබුණ නිසා සූරම්බට මාරයට හුන්නෑනි සූරම්බට දැඩි විශ්වාසයක් තියෙනවනේ භාගිතතු වහසිට වරදදින්නේ නෑකේද. ්‍රද නවත් අපිට යම් කාරණාවක් කියලා කතා කරන්න දක්ෂ කෙනෙක් බොහොම ලස්සනට කතා කර කර කරුණු කියල දුන්නොත් කීයෙන් කීදනෙක් තිසරනය අත්හැරලා මිස දිටු වෙනවද. මේ රට එහෙම කොච්චරයි ඉන්නවාද. අඒකයි ශ්‍රද්ධාව තියෙනවනම් කවදාවත්ම භාග්‍යතුන්ම හස්සේ සැක කරන්නේ සැක කරන්නේ නෑ. ශ්‍රද්ධාවේ තියෙන හැබැයි ස්වභාවයක් කියනඟට පින්නතිනී සඳහන් කරනවා සිහිය සිහි මුලාව නම් ධර්මතාවයට සතිය නම් වූ බලේ තියන පුද්ගලයා නවත් අන්න බැහ කියලා සිහි මුලාව අපි සමරලට කතා කරන්නේ සිහි මුලාවෙලා දින්න කියලා. මෙනෙම සිහි මුලාවෙලා ඉන්න පුද්ගලයඇත සිහි මුලාව නම් වූ ධර්මතාවේ නිසා සතිය නම් වූ බලේතියන පුද්ගලයාව නවත් අඩ බෑ. කද සතිය කියලා කියන්නේ සතිය කියන්නෙත් සිහිය. එත මෙතන කියන්නෙත් සිහි මුලාව එතකොට සතිය නම් වූ බලයතියෙන පුද්ගලය නවත් අන්ඩ සිහි මුලා විච්ච කෙන ට බේ. ද මේදගේ තේරු මොකක්ද මේ බලය කියල කියන්නේ. බල බවට පත්වනා කියල කියන්නේ ප්‍රබල බවට පත්වනා කියන එකයි. ්‍රද්ධා බලය වීර්ය බලය අධිවශයෙන් බලහි පැහැදිලි කරනවා. සත්තිස් බෝධි පාක්ෂික ධර්ම පැහැදිලි කරන තැන්වල මේ බල බවට පත්වීම පිළිබඳව රණාව පැදිලි කරනවා යමත් බලයක් බවට පත්වෙලා නං ඒක වෙනත් කිසිම ක්‍රමයකින් වෙනස් කරන්න බෑ. ඒකයි මේ සඳහ කරන්න සිහි මුලාව නම් වූ ධර්මතාවයට සතිය නම් වූ බලය තියන පුද්ගලයාව නවත් අන්න බැයි කියලා. සිහෙන්ම ජීවත්යෙන කෙනෙක්ව සිහි මුලාවිච්ච කෙනෙ උටහ දන්න බැයි. එ එයාට අවවාද කරන්න තවත් හොඳට සිහි තියෙන කෙනෙක් කිවරුව. නැවත පැහැදිලි කරනවා. සමාධිය තියෙනවා නම් ඒ පුද්ගලයගේ හිත විසිරුුවන්ඩ බෑ. මනා සමාධියයක් තියෙනවා නම් ඒහිත විසර වන්ඩ බෑ. ප්‍රඥ්ඥාව නම් වූ බලය තියෙනවා නං අවිද්‍යාවට ඒ පුද්ගලයාව පාලනය කරන්න බෑ ඔහුට බලපෑම් කරන්නක් බෑ. ඉන්නතුනි මෙන්න මේ විදිහෙට බලය පිළිබඳු සඳහන් කරලා. ඊළඟට බොජ්ජංග ගැන කතා කරලා. මේ භාගිතුන් වහන්සේ යමක සත්‍යය එයා කාරයම අවබෝධ කරනවා කියන කාරණාවයි මේ සඳහන් කරන ඉළකට සත්්‍යස් බෝධි පක්ෂික ධර්මවල බොජ්ජංග ධර්මටිකක් ස්තර කරනවා හැබ මේ තතලක්කනං ආගතෝති තථගතෝ කියන කාරණාව පැහැදිලි කරන්න මේ කරුණු හැම එකක්ම මෙතැනැදි දක්වන්නේ කෙටියෙන් ගො මේ වට වචන පැදිලි කරන්නන ඕන එන්න කෙටියෙන් දක්වලා තියෙන කාරණාව තමයි අපි මේ කතා කරගෙන යන්නේ තකට බොජ්ජංගවල සඳහන් කලා සිහිය නැමති සම්බෝධී අංගය නිසා අරමුණට එලමෙන්ට් පුළුවන් සිහිය නැමති සම්බෝධී අංගය එසර මොකදමිකෙන් සති සම්බෝජ්ජන්ගයේ අරමුණ නිසා අවශ්‍ය අරමුණට අවශ්‍ය කාරණාවට. මනාවේ එළඹෙන්ඩ පුළහංකම තියෙනවා. අනවශ්‍ය දේගැන නොසිතා තමන්ට අවශ්‍ය දේගැන විතර හිතන්ඩ පුළහංකම කියනවා. උන හරි වටිනැ තැන. සිහිය. අපිස්සල්ලත් මේක කතා කළා. හැම කාරණාවක්ම සිහියෙන් කරනකොටේ තමන්ගේ අරමුණේ විතරයි තමන්ට ඉන්ඩ පුළුවන්. අරමුණේ ඉන්ඩ ඉ නවත්තකන්න හැකියාවක් එහම නැත්තන් සිහය මද වෙච්ච ගමං අරමුණින් එලියට හිතයන. ඊලඟට සඳහන් කළා යම් දෙයක් කරන්න ගිය හම ත බණක් කහන්ඩ ගිය හමු බුදුන් වඳින්ට ගිය හමු එදිනි දා කටයුත්තක් කරනකොට අධ්‍යාපන කටයුත්තක් කරනකොට මනාව සිහිය පවත්තන්න බැරිවුණු පෑගානක් පොතක් කිව්ව මොකත් මතන එස් සිහිය පවත්තලනේ හිත එලියට ගිල්ල වෙන කොහේ ැරීඳලා අං ඉනිසා කියන මනා සිහියෙන් යමික් කටීුතු කරනවල දෙක තමයි ඉතාම වටින්නේ නැවත සඳහන් කරනවා යම් කෙනෙක් යම් කටයුත්තක් කරනකොට ඒම නැත්තන් තවයිලාට අපිට හඬවල් ඇහෙනවා නොෙක් ආකාරී හඳවල් කතා කර නොවත් ඇහෙනවා කෙනෙක් ඒ ඒ හඳවල් වුවලට අපි අකමැතිවුණොත් අපට සිහය හොඳින් වැඩිලා නැත්තං ඒ පිළිබඳව අපිට නොෙක් සිත වෙලි හට ගන්නවා කෙනෙක් භාවනා කරනවා හරියටම සමාදීට ඇවිල්ලනම් බාහිර කතාබස් ඇහෙන්නේ බාහිර කතාබස් එනවනම් ඇහෙනවනම් තාම සමාදීයට පත්වෙලා නෑ. නමුත් ඒ බාහිර හඬවල් ඔස්සේ ගිහිල්ලා ඒ මොනවද කතාව කලමං වාඩිවෙලා අහගෙන ඉන්න ගියොත් මගේ හිත කවදාවත් වැඩෙන්න්නේෙ නෑ. බුද්ධ වන්දනාව කරන කෙනෙකොට බාහිර සද්ධ සත්තුකයා ගහනවා මිනිසු කෑ ගහනව පරුසෝචනකය නවා මෙනොෙත් දේවල්ල හෙනෝ. ඇබ ඒ දේවල් වුවට හිත යොබ කරන්න ගියලුත් මට බුද්ධ වන්දනාව වෙන්නේ නෑ. අන්න එක නිසයි මෙතන සඳහන් කරන්නේ මෙ සති සම්බෝජ්ජංගයේ. මනාව සිහිය පවත්වන්න පුළුවන්න. ඔහුට තමන්ගේ කාර්ය මනාව දියුණු කරගෙන සම්පූර්ණ කරගන්නේ පුළහංකම තියෙනවා. කියළඟට සඳහන් කරනවා එකම කටයුත්තුකට එලඹීම සඳහා මේ සතිසම්බෝජ්ජංගයේ නැත්තන් සතිය හෙවත් බෝධී අංගයේ ඉතාම වැදගත් එකම කටීර්තකට එලැඹීම සඳහා. නැවත සඳහන් කලා ධම්ම විචේ සම්බෝජ්ජන් වයේ. ධම්ම විචේ කියලගෙන විමසුන් නුවනින් බලල කටීතු කරනවා. විමසුන් නුවනින් බලනෝ. හරියටම බලනවා. විමර්ෂනාත්මකව බලනෝ. නිවැරදිව්ම කාරණාව බලනෝ. මෙන්න මේ විදියට සඳහන් කනවා ඉතා හොඳින් කරුණුකාරණ අවබෝධ කරගන්න පුළහන්. කියන්නේ දම් දම්ම විචයේ සම්බෝජ්ජංගය කියලා. තිනකට වීරය නම් වූ සමාධී අංගයේ තුළ දරාගෙන සිටීමේ ලක්ෂණයක් තියනවා. වීර්ය කියලගෙන ඕනම දෙයක් දරාගන්න. අපිග ඕ මොන ප්‍රශ්නයක් වනත් මන්දරාගන්නෝ සමහර ක නොෙක් බර දරාගන්න වීර්යක් තියෙන නිසා නිසා වීරයේ තියෙනවා දරාගෙන සිටීමේ ලක්ෂණය. ම්ම විශේ තුළ තියන එ එකතුකොට මොනවගේ ලක්ෂණයක්ද ධම්ම විචේ තුළ තියෙන්නේ මනාව ඉතා හොඳින් කරුණු කාරණ අවබෝධ කරගඩ පුළුහංවීමේ හැකියාව ප්‍රීතිය තුළ තියෙන පැතිරෙන්න ලක්ෂණය ප්‍රීතිය පැතිරිලා යනවා ගත ශරීරයේ පුරාම පැතිරෙනී අතරපයඔස්සේ පැතිරෙන ප්‍රීති ආකාර්ගණනාවත් තියලා. හතර සංසිඳීම මනා සහන දාහිතත්ත්වයක් කායිකව තියෙනවා කිසිම රෝගයකින්වත් වේදනාවකින්වත් අඩුමගාන්නේ දහදියෙන් උණුසුමෙන් හීතලෙන්වත් බාධාවත් වෙන්න මනා සංසිඳීමක් තියෙන කෙනාට ඊළඟට සඳහන් කළා සම්බෝධී අංගයක් හැටියට සමාදිය ඉඟට සංසිඳීම මන වූ සමාධිය හිතේ නොවිසරෙන්න බව උපේක්ෂාව නුවනින් විමසා බලන්න බව. ඊළඟට තියෙන අපි නතුන සම්මාධිට්ටියය මොකේ සම්මාධිට්ටිය කියන කාරණාව පැහැදිලි කරන්නේ ආය අෂ්ඨාංගික මාර්වයේ සත්‍යස්පූධි පපක්ෂික ධර්මවල ආර්ය අෂ්ඨාංගික මාර්ගීයලඟට විස්තර කරන අතනතින මුලින්ම පැහැදිලි කරනවා සම්මාදිිට්ටි මොකදද සම්මාධිට්ටි කියල කියන්නේ දසවස්තුක සම්මාධිට්ටිය කෙලෙ කත්වේෙනවා චතුරාරි සත්‍ය සම්මාධිට්ටියය කියල තවය එකක්තියෙනවා චතුරාරි සත්‍යය සම්මාධදිිට්ටියය කියල කියන්නේ දසවස්තුක සම්මාදිිට්ටියයට වඩා ඉතාම උසස් එක හැබැයි ඒ උසස් සම්මාධිත්්‍යයට යන්ඩ පුළහංකමක් නෑ දසවස්තුක සම්මාධිට්්‍යිය පිළිබඳව අවබෝධයක් නැත්ත. තවත් විදිහකට සඳහංකළුත් මේ බුද්ධ ශාසනයට ඇතුන්වීම සඳහා තිබිය යුතු මූලිකම සුදුසුකම දසවස්තුක සම්මාධදිි්‍යි කියය. කරම ආර්යෂ්ඨාංක මාර්ගයේ සම්මාදිිට්ටි කියල පැහැදිලි කරන තැන මේ දසවස්තුක සම්මාධිට්‍යය මුලින්ම අපි දැනගන්නඩුව නෑ. එක නොදැන ආර්යෂ්ඨාහික මාර්ගයට එළඹෙන්ඩ පුළහන් කමක් නෑ. එතුකට මොකදද දසවස්තුක සම්මාි්ිය දසවස්තුක සම්මාධිට්්‍යය, දසවස්තුක මිති්‍යාදෂ්ටිය කියලා කාර දෙකයි. දසවස්තුක සම්මාධිට්ිය කියල කියන්නේ අත්තිදින්නා පලවෙනිිය එක දුන්දෙහි විපාක ඇත. දෙක දානී විපාකයක් තියෙනවා. මොකදද දානයේ විපාකයේ දෙන කෙනාට ලැබෙනවා. අපි දෙෙන්ඩ දෙෙන්ඩ ලැබෙනවා. නමුත් වෙනත් දහමක මිට්‍යා දෂ්ටික ම කන්ද කියන්නේ. අත්හරන් අත්හරින් තමන් දුප් පත්තිෙනවා. ඒක සමහර බ්‍රහ්මණවරු තමන්ගේ දරුවට අවවාද කරපු තයන්ගලල් මේ ධනේ වියදන් කරඩ නං එපා. අසූකෝටියක හතලිස් කෝටියයක ධනේ ආනන්ද සිටුවරේ ඇ එහෙම තමන්ගගේ පුතාට කියන්නේ. මෙතන හතලිස් කෝටියක් තියෙනවා කියලා මේකෙන් සැපවිඳන්න බුක්තිදින්න්නේ ඇන්ඩිපා. උදාහර තමයි අඳුන් ගාන්්ඩ් ගාන්්ඩ ඉවර වෙනවා. සබංකෑල්ල ගෙන හිතන්නකු. සබං කෑල්ල ගාණ්ඩ ගා්ඩ ඉවර වෙන. ඒගේ හතලිස් කෝටියක් තියෙනවා කියලා මේ ධනේ ගණ්ඩ ගණ්ඩ ඉවර වෙනෝ.ද ගණන්්ඩ එපා වයා පස් ටික 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 ගැල්ල හු හක් හදන ඔබත් මේක තව ටික 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 ටි එකතු කරන්නේ හතලස් කෝටි හතලිස් එක් කෝටියක් බවට පත් කරන්න. බමරා මීමස් රොන් ටික ටික ගැල්ල ලොකු මීවදයක් පුරෝණෝ වගේ කීය කී හරි එකතු කල මේක දාන්ට. තමයි කියන්න නමුත් බුද්ධහගමී හහිමට කියන්නේ බුදුදහම දේශනා කරන්නේ දුන්දෙහි විපාක ඇත අනිවායෙන් දන්දන් දෙන්ඩ දෙන්ඩ ලැබෙනවා අත්ති දින්නං අපි ඒක පිළිගණ්ඩ ඕනෑ ඒ සම්මාධිට්ටියා කීලකට තියන්නේ අත්ති ඉට්ටන් ආහුත්ත සංඛ්‍යාත ධදානයෙත් තියෙන එිතන අත්ති ඉට්ටන් කියලෙන මහාදානී විපාකතියවා. මුණවද මහාදාන කියලකෙන් අහල ඇතිය පියය සමහර කෙනෙක් කියනවා පහන් දාහක් පත්තු කරණඩන්නේ එක පහනක් පත්තු කළත් ඒ පිනමයි පහන් දාහක් පත්තු කළත් එක පිනමයි. එ පහන් දාහක් පත්තු කරන්නේ අන්ඩෝනිනේ. පහ පාන්දාහක් පත්තු කරන්නගේ හම තෙල් විනාස වෙනවා කාලේ නාස්ති වෙනවා පිරිස රස්ථයාදය නෝ නොත් හැබැවින්ම බුදු දහමේ දේශනා කරන්නේ මහා පූජාවී විපාක ඇත. මහා පූජාවක් තුළ පාරමිතා වැඩිනෝ. සුළු පූජාවක් කියල කියන්නේ මහා පූජාවකට සූදානන් වීමක් විතරයි. අපි මල් මල්වට්ටියක් පූජ කරඩ කාලය අත්හරින්ඩෝන්නේනි උදේ පාන්දර මල් ටිකක් කඩයගත්තා වැඩට යන ගමඟ එක වාහනීතියා ගත්තා පාරයි තියෙන බුදුගියයක් ගාවට ගියා මල්වට්ටිය පූජ කරල වැඩට ගියා. නමුත් එහෙමද මල් අක්ෂයක් පූජ කරනවා කෙල හිතුවොත්. දවස් කීක් නිමාඩු දාණඩ වෙනවාද. ඒ අත් හැරීම මේ පින්කමවෙෙන. දස් කීයක් මල් එකතු කරණඩ වෙනවාද. ඒ මල් පරණවී තියාගන්ඩ මොනවන විදිහ ක්‍රමවේද යොදන්්ඩෝනයද. ඒ සියලු මල් සෝදලා පිරිසිදු කරණ් කොච්චර කාලාලෙක් ොල්ලිද. සෝදන්්ඩෝනෙ තැලුන පොඩිවන මල් තෝරලා ඉංකරණ්ඩෝනේ එක හොඳම මල්ටිකාරගන ඒත් පූජාවට ගිහිල්ලා රටාවකට මල්ටි ගහදන්ඩ මට තනීම බැහ. එකට පිරිසක් ගණ්ඩඕනේ? ඒ පිරිසට මගේ හිතේ තියෙන අරමුණ කියල දෙන්නඩෝනේ. එත කොච්චර කරුණු කියල දුන්නත් ඒ පිරිස මට ඕන දෙක් කරන්නේ. එතට මට කේන් තියෙනවා එකේන්තිය පාලනය කර ගන්න පුළු හම්මබෙන්ඩුවෝනෑ. එක්ක යන පිරිසර නවාතැන් දෙන්න්ඩෝනේ. එක්කේ ඇන පිරිසට කෑමබීම දෙන්න්ඩෝනේ මෙත්තා මෛත්‍රී පාරමිතාාව වැඩෙනවා. ගොල වැරදි කරනට ම අනුකම්පා කරන. ඒගොලන්ට අනුකම්පාවෙන් කෑමබීම දෙනවා. ඒගොල්න්ට පහසු ගං සකස් කරල දීල තියෙනවා. මං බොහෝ ධනේ මේපින්කමයුණෙන් අත්තැරල තියෙනවා මහාපූයාාවේ ආනිසංසත් වැඩී පාරමිතා වැඩිනව කල සඳහන් කළේ අන්නේ එක නිසා. අත්තිහුතන් ආහුත්ත සංඛ්‍යාත දානයක් තියෙනවා. මේලෝකෙෙන් දුන්නහම ඟ ලෝක ලැබෙන පිළිගන්ඩ පුළහන්ද නිකන් හිතන්න සාමාන්‍ය කෙනෙක් තර්ක කරන තැන මෙලොවින් දුන්නහම කොහොමද පරලවින් ලැබෙන්නේ ප්‍රශ්නයක් තියෙනවා නමුත් බුදු දහම උගන්න නවා මේ ලෝකන් දුන්නහම අනි වාරම පරලෝකින් ලැබෙනවා එක සැක කරන්න එපාකර තමයි භාගිතුන් වහස දේශනා කරන්නේ තට අපිට සැකයි. මේකත්ය එකයිද බලන්ට අපිට මුදල් හදිස්සියක් තියෙනවා අපිගම ඇමරිකාවඉන්නවා මිත්‍රීක් අපි අයට දුරකත නැමතුමක් දීර කියනවා මට දවල් දෙක වෙනකොට මෙච්චර මුදලක් ඕනේ දෙයකි නොමන් දෙන්නම් එනවාක ඉතර ගිහිල් බැංකවීන් ගන්ට මන් දෙකට ඉතර බැංකුවට ගිහිල්ලා මං එයාගින් ඉල්ලපො මුදල ලංකාවේ බැංකවීන් දන්න මරිකාවඉන්න යාළවා ලංකාවට එල් මුදල් තැම්පත් කරලා ගියාද ඒමිරක් නෑ ඕ මුදල් තැන්පත් කලළේ මරිකාවියන්කුයි. කාටවත් ප්‍රශ්නයක් තියවා දේ මුදල් ලංකාටාවේ කහොමද කියලා අපි තර්ක කරන්නේ නෑ අපි ප්‍රශ්න කරන්නත් නෑ නමු අන්න ඊට වඩා සිය දහස් ගුණයකින් විශ්වාස කරන්න කියනවා මේ ලෝක දුන්න හම පරලෝකින් ලැබෙනවා මුදල් මගදි මොනව හරි වෙන්න්න පුළවාග මුදල්ලෝවට මනාහරි වෙන්ඩ පුළුවන් බැංකූ හරි වන්නස්සුනු නැවුත් මෙලවින් දුන්න හ පරලුවන් ලැබෙනවා කිය එක ඒ කාන්තයි සත්්‍යයයි. තිරිසනෙකුට දුන්නොත් කොච්චර ලැබෙනවාද තිරිසෙනකුට බත් කටක් දුන්නහම අනාගත ජීවිත සීයක් මට බඩිගින්න ඉඩ වෙන්න කියලා දේශනා කළිය දුස්සීල මිනිහෙකුට දුන්න. අනාගත ජීවිත දාහක බඩිගින්නේ ඉඩ වෙන්නේ පෘතජ්ජන ශීලවන්තයකුට දුන්න අනාගත ජීවිත ලක්සයක් හම්බ කලා වෙනවා. අහසින් යන තවසෙකුට දුන්නත් බාහිර තවසෙකුට එකැන බුද්ධාගමේ නැතිකරෙන අනාගත ජීවිත කෝටි ලක්සකට හම්බ කලා වෙනවා තිසරණ තියෙන කෙනෙකුට දුන්න අනාගත ජීවිත අසංකයියක් ින්න වෙන්න නෑ. ඊනකට ීතනින් ඉහර දේශනා කළේ සෝවාන සකදාගාම අනාගාම සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැක්වා. මේ මහෝත්තම යණන් වහන්සේලට දුන්නහම් ලැබෙන ආනිසන්සේ ප්‍රමාණයක් නෑ. එහෙම නම් පින්නතනේ මෙතන මේ සඳහන් කරන්නේ මෙලවින් දුන්නහම ඒ දුන්නේ එකේ ආනිසන්සය. අපි තේරෙන දිරිකුත් සීයට දහයක් විතර. මේ ලෝකෙන්ම විපාක හම්බ වෙනවා ඉතුරු සීයට අනුවම අනි වාර්යෙන් ඊළඟ ජීවිතයෙන් ලැබිෙනෝමයි. අත්ති හුතන් කෙලකන්නේ එකට. ඊළඟන සඳහන් කලා අත්ති සුකට දුක්කටානං කම්මානං පළන් විපාකු. මේ ලෝකයේ අපි විඳන සැපත් තියෙනවා අපි විඳින දුකක් තියෙනවා මේ සැප දුක දෙකටම පෙර මා විසින් කරගන්නා ලද අකුසල ධරමයන්ගේ බලපෑම්තිෙනවා. කුසල ධරමයන්ගේ බලපෑමත්තියනවා. සැපවිඳින හැම මොහොතක්ම පෙරකරන ලද කුසලේක අනුග්‍රහයක් දුක් විඳන හැම මොහොතකම පෙරකරන ලද අකුසලේක ඉපාකයක්. අංඒක නිසා මේ මේ අහවල් අහවල් දුකට මම කැමති නැත්තං ඒ දුක් විඳින්න සිදුවෙන කරුම. මේ ජීවිතයෙන් ප්‍රස්්නො කර්ඩෝනෑ මේ විදිින දුකද සැපද දෙකම පෙරකරන ලද කරමයට අනුවයි කියන කාරණාව අපි දැනගණ්ඩෝනය තංඒකයි අත්තිස්සුකට දුක්කටා නං කම්වානන් පළන්ගේපාහූ ඉති තවත් කාරණා කීපයක් තියෙනවා දසවස්තුක සම්මාධික්්‍යිය තුළ කි සාකච්ඡා කලා කරුණු හතර මෙන්න මේ කරුණු එයාකාරයි කරුණු විදිහමයි. මේ සඳහන්කරපු දේවල් එසේමයි පිළිගන්න වන්නන් අපි අං ඒකට කියන අමකක්ද සම්මා දික්්ටි. එන පිනතිනි ධර්ම දේශනාවට තියන කාලයේ නිමාවෙල්ලා තියෙන් නිසා අපි අද දේශනාව රතන සූත්‍රය ඇසුරෙන් සිද්ධ කරන. පහළස්වවෙනි ධර්මදේශනාව භාගිතුන් වහන්සේට ඇයි. තතා ගත කියල කියන්නේ කියන කාරණාව පැහැදිලි කරපු එ තුන්වෙනි ගුණේ පැහැදිලි කරලා දේශනා කරපු තව එක කාරණාවක් අපි අද ධර්ම දේශනාව මේ විදිහයට නිමාකරමින් තතාගත කියන කාරණාව තත ලක්කනං ආගතෝති තතාගතූ කියන කාරණාව ඉතුරු කාරණට්ටික ඊළඟ දේශනාවෙන් සාකච්ඡා කරමු